පුවන් දුවපුතේ අදත් අපි ඔබස් සමග එකතු වෙන්නේ ව්‍යාපාරහා ගිෙනුම් කරන අධ්‍යයනේ පාඩම් මාලාව තුළින්. එහෙම නම් අද දවසේ අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්ට්‍ර යන්නේ එක් කොළහා වසර ව්‍යාපාරහා ගිනුම් කරන අධ්‍යයනේ පාඩම් මාලාවේ ව්‍යාපාර අධ්‍යයනය කොටසට අදාල තවත් එක් මාතෘකාවක් තුළින්. හොඳයි දරුවනේ එහෙමනම් අපි බලමු අද දවසේ අපි මොන මාතෘකාවත් එක්කද මේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නට යන්නේ කියලා. හොඳයි අද දවසේ අපි සාකච්ඡා කරන්නට යන්නේ අභ්‍යන්තර හා බාහිර සන්නවේදනය ගැන. ස්‍යිවේදනය කියනකට ඔබට හුඟාකුරු වචනයක් මේක. පුංචිදරුවෙක් මවකුසේදලා මේ ලෝකෙට ආපු විලාවඉදලාම සන්න්‍යවේදනයට හුරු වෙන. පුංචි භාබෙක් නම්. ලෝකට ලාවිදිඳල යායට බඩගිනි නං බඩගිියක දැනු දෙන්නේ සන්නවේතන ක්‍රමයක් කොපයෝගී කරගෙන. එයා දැනුවත්වහරි නො දැනුවත්ත හරි කෑගහලා අඩපු ගමන් අපි දන්නවා මෙයාට බඩගින්නේ තමයි අඩන්න කියලා. කූමියෙක් කෑවම යට කතා කරන්නට බැරි නිසා එයා කරන්නේ යාගේ සන්නවේදනය ප්‍රකාශ කරනවත් අවත් විදිකට කොහොමද කෑ ගහල්ලා අන්ඩලා පෙන්. අන්න මේක සන්නවේතනය. එහමනම් දරුවනේ සං්‍යිවේදනය නැතුව මිනිසුන්ට ජීවත්වෙනට බැරි තරම් තනියෙන් ජීවත් වෙලා තනියෙන්ම ගයක් ඇතර ජීවත් වෙලා කාත් එක්කවත් කතා නුකර අපිට ජීවත් එන්නට බැහැ මේක තමා මනුෂ්‍ය ජීවිතය රටාව. එහෙම නම් ඔබට දැනෙනවා මේ සං්‍යිවේදනය පාඩම උගාක් වැදගත් කියල් අපි කතා කරන්නට යනවා අභ්‍යන්තරහා බාහිර සනිිවේදනය ගැන එහෙමනං අපි බලමුූ මේක කොටස් වශයෙන් නරගෙන මොකක්ද අ්‍යන්තර ස්‍යවේදනය කියන්නේ මොකක්ද බාහිර ස්‍යවේදනය කියන්නේ කියලා. අපි මුලින්ම කතා කරලා බලමු අභ්‍යන්තර ස්‍යවේදනය කියන්නේ මොකක්ද කියලා. හොඳයි. මේ ඔබ දකින්නේ රෝපරාමු කීපයක්. අභ්‍යන්තර ස්‍යවේදනයක්. ව්‍යාපාරයක් ඇතුළත අපි දන්නවා ඕ නෑම දෙයක් කතා කරද්දි? ඇතුළත කියනකට තමයි අපි කියන්නේ අභ්‍යන්තරය කියලා. එහෙනම් මෙ ව්‍යාපාරයේ ඇතුළට සිදුවෙන්න පුළුවන් සනිවේදන අවස්ථාවක්. දුරකතනයක්මගේෙන් පනිවිඩ වුවමාරු කරන්නට පුළුවන්. ව්‍යාපාරාහිතනී තුළ ඉඳගෙන තවත් බාහිර පාර්ශ්වයන් අහන එකකට එහමනැත්නම් ඊලාගංශයඉන්න කෙනාට පිළිතුරු සැපේීමක් මේ තුළින් කරන්නට පුළුවන්. එනං අපි බලපු තවත් එකක් මේ සනිවේදධන ක්‍රමයක් තමයි. ව්‍යාපාරයක් තමන්ගේ පනිි විඩටික තමුන් යට තේන්න සේවකන්ට කළමනාකරුවන්ට තොරතුර හෝමාරු කරගන්නට අවශ්‍ය නිසා කට්ටිය එකට එකතු වෙලා සාකච්ඡාවටයක් පවත්වනම්. ඔබ දකින්නේ මේ රූපරාමුවෙන් මෙ සාකච්ඡාවටයක් පැවැත්වීමක්. ඇති මේ තුළිනුොත් වෙන්නේ එකනෙක්කෙනාගේ අදහස් අවශ්‍යතුරතුරු සම්පාධනය කරගැනීමක්. තොරතුරු හෝමාරු කරගැනීමක් එහෙනම් මෙ තොරතුරු ලැබෙන්නේ මෙතනිද කට වචනයෙන් වාචිකව මේ අය අතර අදහත්ස්ුවමාරු කර ගැනීමක් දක්නට ලැබෙනවා. එනම් මේ බලන්න මේ ඕනම ව්‍යාපාරයකට ගියාම තවත් පාර්ශිවයක් එ අලුතින්මගේත් ඔබ සම්මුඛ පරීක්ෂණයකට සහභාග්‍ය වුණාත් මෙතනිදීත් අපි භාවිතා කරනවා ස්‍යවේතනය. වචනය කතාකිරීම තුළින් මෙතනිද. පනිවිඩ තොරතුරු අදහස්්ටික දැනගන්නට පුළුවන්. ඔබ කොයියා එතනීද කලින් සේවේ කළේ මෙන්න පනිවිඩයක්. ඔබ මේ රැකියාව තුරා ගැනීමට හේතුව කුමක්ද මෙන්න තවත් පලින්. අ්‍යන්තරේ. එහෙම නැත්නම් ඔබ මීදකින කාටුන් වගේ රූපරාමූ දිහැබලන් අපිහිතමු ගැනු දෙනුකරුවෙක්. තමාන්ටවශ්‍ය වෙන බාන්්ඩ එකකයන් ගැන ඉල්ලන්න ඉල්ලුම් කරන්න කතා කරන්නට වෙනවා. එන එතනිදීත් මෙන්න තොරතුරු පණවිඩ හෝමාරුවී මේ ක්‍රියාවලියයක් සිද්ධ වෙනවා. හොඳයි මේර උපරාමෝ දිහබලන්. හැමතිස්සේම කටවචනය දුරකතනයටත් වඩා මේ වගේ දේවලුත් ඔබ කාර්යාලය තුළ ඔබේ පාසැල තුළ මේ වගේව දැකලා ඇති. නෝටිස්බුඩ්ඩි එකක් දැන්වම් පුවරුවක් ඔබ දැකල ඇති. ආයතනේ කට්ටියට සුබ පැතීමක් දද මෙනි මේ සුබ පැතීමත් එකින් එක්කෙනාට කියනමට වඩා මෙ මේ ආකාරයට දාන්න පුළුවන්. රැස්සීමක් පවත්වන දිනයක් මේ විදියට දාන්න පුළුවන්. සාමාන්‍ය ව්‍යාපාරය ඔබ දැකල ඇති මිලදර්ශනය පවා මේ වගේ මිලදර්ශන පූරුවකෙන් ප්‍රකාශ කරලා තියනු. මේ හැමිය මේ හැම ක්‍රියාවක්ම සංනිිවේදනයේ අධියරයක්. සංනිවේදනය කරන්නට පුළුවන් ක්‍රම ගණනාවක් ඔබ සරලවදැන් හඳුන ගත්තා. එහෙම නම් දරුවනේ අපි බලමු මේ අපිවිං කරපු දේ අභ්‍යන්තර සනිවේදනය කියන්නේ මොකක්ද කියලා. හොඳට බලන්න ආයතනය තුළ ආයතනය ඇතුළත අභ්‍යන්තරකය්ද විවිධ පාර්ශවයන් අතර අපට ගණුතනු රුවන් හම්බෙනවා සැපයුම්කරුවන් හම්බෙනවා විවිධාකාරයේ පාරිභෝගිකයෙන් හම්බෙනවා කලමනාකරුවන් හම්බෙනවා මේ අයි තමා විධ පාර්ශවයන්. තර්ගකාරී වෙලඳන් හම් වෙනවා ඔබ දාහය වසරදී මේ පාර්ශ්වයන් හොඳින් අධ්‍යනය කරලායි මෙතන්ට ඇවිත්තයෙන්. ඒමනම් ව්‍යාපාරායතනයක් තුළ විවිධ පාර්ශවයන් අතර විවිධ මාධ්‍ය හරහා. එක් ඒක විද්‍යයුද් මාධ්‍යයක් වෙන්න පුළුවන් හ මේ විද්‍යුත්් මාධ්‍යයක් භාවිතා කළත් දුරකතනය ජංගම දුරකතනය ඕනෑ මේකකයක්. වාචිව මෙන මේ ආකාරයට මාධ්‍යක් උපයෝගී කරගෙන මොනවද අපිමාරු කරන්න කෙල බලමු පනිවිඩ තුරතුරු අදහස් මෙ වචනතුන හොදට ඔළුවට ගන්න පණවිඩ තුොරතුරු අදහස් හෝමාරු කර ගැනීම අපි කියනවා මොකක් කියලද සන්නිවේදනය කියලා. එන මේ ආයතනයක් තුළ සිදුවෙන පණිවිඩ තුොරතුරු අදහස් හෝමාරු. එහෙම නම් දරුවනේ ඔබට මතකයිදැන් සනිිවේදනය අපි එක කුටසක් අරගෙනධ්‍යනය කරන්නට පටන්ගත්තා අභ්‍යන්තර සනිිවේදනය කියලා. මේ අභ්‍යන්තර සවේදනය කියන්නේ ආයතනය ඇතුළත සිදුවන පනිවිඩ විධ පාශ්ුවයන් අතර හෝමාරුවෙන මොකක් භාවිතා කරලද මොකක් භාවිතා කරලද මාධ්‍යන් හරහා. පනිිවිඩ තුරතුරු අදහස් මාරු කර ගැනීම කියනවා ස්‍යවේදනය කියලා. ආයතනයේ ඇතුළතනම් අපට කියනවා අ්‍ය සවේදනය කියලා. එනම් බලමු අපි අපේහිතමු මේ ඔබේ පස පාසලේ අ්‍යන්තර පරිසරය ඇතුළත එහම් මේක අභ්‍යන්තර ස්‍යවේදන ක්‍රියාවලිය කොයි විදියටද වෙන්න කියලා. පාසලේ ඉන්නලාමයින්ට ඇතුළේඉන්න ගුරවරුන්ට පනිවිඩයක් දෙන්නට ඕනෙවුුණොත් මේ සරල උදාහරණෙන් බලන් ඔබේ දෙමෝපියන්ට එතකට දෙමෝපියන් එන්නේ පාසල ඉන්න ලමුන්ට පනිවිඩ හුවමාරු කරන්න උනොත් දෙමෝෆියන්ට කොයියාකාලයෙන්ද විදුහල්පතිතුමා පනිිවිඩේ හුවමාරු කරන්නේ. පාසලේ ළමයි අතරගත්තොත් අපි මෙ ලමුන්ට පනිවිඩයක් දෙන්න අවශ්‍ය වෙන වෙලාවට සීනුවනාද කරනවා ඔට මතකඇත්. එහෙනම් මෙ සීනුව කියන්නේත් සංනිවේදනයක්හනේ ක්‍රීඩ අවස්සවේ දවස් වලට ඔබට ශබ්ද විකාශනන්ත්‍ර වැඩි වශයෙන් භාවිතා කරනවා පාසලේ ආගමික වතා වස් සිදුකරදන්නේ ශබ්ද විකාශනයන්ත්‍ර භාවිතා කරන දුරකතනෑමතුම් විදුහල්පතිතුමාට අධ්‍යාපන අමාත්‍යංශයෙන් කොට්ඨාශකාර්යාලවලයෙන් මෙන මේවයින් පණවිඩ ලැබෙනට පුළ දෙමාපියන්ගේෙන් දරුවෙ කසනීපෝනාම දෙමව්පියන්ට පනිිමිඩයවන්නටත් මෙදුරකතනෑමතුම් භාවිතා කරන්නට පුළුවන්. පාසලේ දියුණුව සඳහා ගණු ලබන තීරණ. දැනුම් දෙන්නට නම් එතකොට අපේ දෙමාෝපිය රෑස්වීම් තියෙන. රැස්වීම කියන්නේෙත් අභ්‍යන්තර ස්‍යවේදන මා. දැන් ඔබට මතකයේ අභ්‍යන්තර සං්‍යිවේදන මාධ්‍යන්ටික හඳුන ගන්නට. එනං පාසල ඇතුළත, පණිවීඩ තුරතුරු අදහස් හුවමාරු කරන්නට භාවිතා කළ යුතු දේවල්වලට තමයි අපි කියන්නේ. අභ්‍යන්තර ස්‍යිවේදන මාර්ග. හොඳයි දරුවනේ මේ ව්‍යාපාරයක්්‍යපා අභ්‍යන්තර සවේදන කටයුතු සිදුවනරූප්‍රාමු කීපයක් හොඳින් බලාගෙන යන්න එහමනම් මේ අභ්‍යන්තර සං්‍යිවේදනය පුතේ අපිට මෙන මේයා කාරයෙන් දක්වන්නට පුළුව. අභ්‍යන්තර ස්‍යිවේදනය ව්‍යාපාරයකට අත්‍යවශ්‍යයි. ව්‍යාපාරයකට අත්‍යවශ්‍යයි. එක ඇන්නේ ඇතුළත ඇතුළත පණවිඩටික කාරයේ සාර්ථකව ඉඩුකරගන්නට අභ්‍යන්තර සන්නවේදනය ව්‍යාපාරයකට අත්‍යාවශ්‍ය වෙනවා.හෙනං ඔබට මතකයි අභ්‍යන්තර සනිිවේදනය එක් ලක්ෂණයක්. අභ්‍යන්තර සනිිවේදනයක් ව්‍යාපාරයකට අත්‍යවශ්‍යයි. සං්‍යිවේදනයේ සිදුවන වාරගාන වැඩි ඇතුළත නෙ තියෙන්නේ. ඒකන් ද පනිිවිඩ තොරතුරු අදහ සුවමාරුවන වාරගණන වැඩි අභ්‍යන්තරය තුළ. එ වගේම අයිතිකරුවන් ගණුදනුකරුවන් සේවකයෙන් අතර තමයි මේ අභ්‍යන්තර ස්‍යිවේදනය බොහෝදුරට ක්‍රියාත්මක වෙන්න. අභ්‍යන්තර සංනිවේදන පාර්ශයේ දායකත්වය දරන පාර්ශවයන් තමයි මේ. ඒ වගේම ජවන්නා හා ලබන්න ආතර තියෙන දුරප්‍රමාණය බොහුම අඩුයි. එනම් දුරප්‍රමාණය අවමයි. ඒක නිසාපි කියේනවා මේ ඔබ දකින්නේ තිරේ දකින්නේ අභ්‍යන්තර ස්‍යවේදනය ඔබට හඳුන ගන්න පුළුවන් ලක්ෂණ කීපේ. හොඳයි දරුවනේ එහෙමනාමු අපි බලමු අ්‍යන්තර ස්‍යිවේදනය ගැන අවබෝධයක් ගත්තු. ඔබට මේ කොටස තුළෙන් පුංචි ෆ්‍රශ්ණයකට පිළිතුරු සපයන්නට පුළුවන්වේ විද කියේලා. අභ්‍යන්තර සං්‍යවේදනය තුළෙන්, පුංචි ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නට පුළුවන්ද කෙල බලන්නයි මේ සූදානම. අ්‍යන්තර ස්‍යවේදනය යන කුමක්ද. ඔබට මත්තකයි රොපරාමු ගණනාවා දැක්කවබ ඔබේ පාසලාරගෙන ඔබූ දා හරණ මතක තියාගත්තා. එහෙමනම් අපි අහන්නේ ඔබේ අභ්‍යන්තර සනිිවේදනය කියලා කියන්නේ මොකක්ද කියලා. බලමු ඔබ නිවැරදි පපුරත්තර ගොුණ කරගන්නට ඇති ආයතනය තුළ විවිධ පාර්ශවයන් අතර විවිධ මාධ්‍ය හරහා වශනතුන ඔබට මතකයි විශේෂයෙන් මංකෙව්ව පණිවිඩ තොරතුරු අදහස් හෝමාරු කර ගැනීම. පණවිඩ තොරතුරු අදහස් වොමාරු කර ගැනීම අපි කිව්වා අභ්‍යන්තර ස්‍යවේදනය කියලා. හොඳයි දරුවනේ එහෙම නම් අපි බලමු අපේ මාතෘකාව වනේ අභ්‍යන්තර සනිිවේදනය හා බාහිර සවදනය අපි අභ්‍යන්තර සනිිවේදනය දැනටමත් හඳුන ගත්තා? එහෙම නම් දැන් අපි කතා කරන්නට යන්නේ බාහිර සං්‍යවේදනය ගැන. බාහිර සං්‍යවේදනය ගැන බහිර කෙන වචනි තේරම උබදන්නවා අභ්‍යන්තරයට බාහිරයෙන් ඉන්න පිරිස එලියෙන් ඉන්න කට්ටිය. එන ව්‍යාපාරායතනවලටත් එලියෙන් එන්න කට්ටියක් එන්නවා. එ තමයි සැපෙවුම්කරුවන්න ඉන්නවනි තරගකාරී ව්‍යාපාරිකයන්න ඉන්නවන බාන්්ඩ් ඉල්ලනාය ාසලදී හත් බලං ඉන්න බාහිරපාර්ශවයනෝ තින්නම. බෙදධෙ මව්පියන් ආධිශිෂ්‍යයන් ඒයට තොරතුරු හොයා ගන්නට පුළුවන් වුුණොන් ඒ බාහිරපාර්ශ්වයන් විදිහට ව්‍යාපාරයේ තුළට ඇවෙල්ලා තොරතුරු ඉල්ලා ගන්නා අවස්ථාවල් තියෙන. එහෙම නම් අපි බලමු මොනවද මේ බාහිරපාර්ශවයන් කියන්න කියලා. මෙ බාහිර පාර්ශ්වයන් අභ්‍යන්තර පාර්ශ්වයන් වගේම වැදගත් වෙනවා. හොඳයි ්‍යාපාර ආයතනයක් බාහිර පුද්ගලයන් හා බාහිර ආයතන සමඟ සිදුකරනු ලබන සන්නවේද. ව්‍යාපාර ආයතනයක් බාහිර පුද්ගලයන් හා බාහිර ආයතන සමග සිදුකරනු ලබන සන්නවේද. ව්‍යාපාරවලටත් අනියෙන් ජීවත් වෙනට බැ. අනිකුත් ව්‍යපාරත් එක්ක ගණු දෙනු කරන්නට ඕනේ. අනිකුත් ව්‍යාපාරත් එක්ක, ගනන ද්ධකරන්නට වෙනවා. තොතුරු හොමාරු කරගන්නට වෙනවා. ඒක තමයි අපි කියන්නේ බාහිර පුද්ගලයන් ආයතනත් එක්ක සිදුකන සං්‍යිවේදනය අපි කියනවා බාහිර සං්‍යවේදනය කියලා. හොඳයි. එහෙමනං අපි බලමුෝ මේ බාහිර සං්‍යිවේදනා වස්ථාවල් කීපයක්. ගණු දෙනුකරුවෝ බාහිරෙන්නවෙල්ල මුදල් හුවමාරු කරගැනෙම් වෙනම්. චෙක්පත් එක්ක ගනුදනු කරනකොට. ඒ චෙක්පත් එක ගණුදනු කලාාද චෙක්පත ලැබුණද කියලා බාහිරපාර්ශ්වයන් එ එක සාකච්ඡා කරන්නට වෙන. බාහිර පාර්ශ්වයන්න එක්ක බාණ්ඩ ඇනවුම් කරන්න සම්බන්ධතා ගොඩ නගාගන්නට වෙන. මේ ව්‍යාපාරායතනයක ඔබ දකින්නේ බාහිර පාර්ශ්වයන් ඇවිේත් බාණ්ඩහස්සේවා මිලදීගන්නවා බාහිර පාර්ශ්වයන් එක්ක පෙරකරපු ගණු දෙෙන්වුවකට මුදල් හුවමාරු කර ගැනීමක් අවස්ථාවන් කීපයක් බාහිර පාර්ශ්මයන් ව්‍යාපාරවලට අත්‍යවශ්‍යයයි පුද්ගල වගේම ආයතන මේ ආයතනත් එක්කත් එකට ගැටිලා ගණු දෙනු කරන්නට සිද්ධ වෙනවා ව්‍යාපාරයක් ගත්තත් ගනුදනුකරුවන් හමු වනවා ද තිටණ ගණුදනුකරුවනේ මේ ඔබට හට දකිින් එත අවත් බාහිර පාර්ශවයක් බහිර ආයතනයනවා බානතුග වශයෙන් මිලදීගන්නට එනම් බාහිර පුද්ගලයෙන් නිතර නිතර මුණ ගැසෙනවා එනම් මේ අය සමග තොරතුරු අදහස් පනිවිඩ හෝමාරු කර ගැනීම තමයි අපි බාහිර සංවේදන ක්‍රියාකාරකම තුළෙන් කතා කරන්නේ. එනම් බැංකු එක්ක ගණු දෙනු කරන්නට වෙනවා ව්‍යාපාරවලට රක්‍ෂණ යතනයෙක්ක ගණුදනු කරන්නට වෙනවා. එ මේ වගේ ඒවල් මේ ආයතන බාහිර ආයතන කේලා අපට සලකන්නට පුළුව. බාහිර පුද්ගලයන් අතනදි ව්‍යාපාරිදි හම්මුණේ ගණුදනුකරවා ඔබ කලින් දක්කරූපරාමයි මෙතින බාහිර ආයතන. බාහිර පුද්ගලයන් බාහිරආයතනය මේද්්‍යපාර්ශවයම අපට වැදගත්වෙනවා ව්‍යාපාරික ලෝකයේදී. එහෙම නම් ඒ අඇත් එක්ක ගණුදනු කරන්න අපට මොනවද අශ්‍යවෙන්නේ. හැමතිස්සේම නිතර නිතර මුුණ ගැසිලා ගණුදනු කරන්නට බැරිවෙන වෙලාවල් එනු. ඒවගේ වෙලාවකදී අපි ගණුදනු කරන්නේ කොයි විදිහයටද දුරකතනය භාවිතා කරලා ෆැක් එකක්්‍යවල ඊමේල් එකක්්‍යයාවල ව මේ ආකාරයට අපට ගණුදනු කරන්නට පුළු. ඒ නම් බාහිර පර්ශ්වයන් එක්ක තොරතුරු අපිට හෝමාරු කරගන්න පුළුවන් විදි තමයි මේ. ඒ අය අපට සම්බන්ධතාවේ ඈතින් පිහිටලා තියෙන්නේ. ඇතුළත නෙමේ තියෙන්නේ. පනිවිඩේ යන දුරප්‍රමාණය වැඩි. කලින් අපි කතාකරපු අභ්‍යන්තර සන්නවේදනය නම් පාර්ශවයන් දෙක තියෙන දුර ප්‍රමාණය අඩුයි. අවමයි කියලා අපි කතා කර. ඒක නිසා තමයි අපි බාහිර සන්නවේදර මාර්ගයට මේ කියන ස්‍යිවේද්‍රමාධ්‍යයන් උපයෝගී කරගන්න ෆෙක්ස්මශ. නිවිඩක් යවන්නට පුළුවන් මිල ගණන්න අහලා ෑවන්න පුළුවන් බාණ්ඩ එකකයන්ගින් ඒ බාණ්ඩ එකකයන්ගේ මිල නැවත දැනුන්දීම් කරන්නට පුළුවන් ඒස සඳහා විස්තරයවාගන්නට පුළුව. හොදයි එහෙම නම් අපි බලමු මේ බාහිර ස්‍යවේදනයේ අපි අභ්‍යන්තර ස්‍යවේදනය හඳුර ගත්තා වගේම බාහිර ස්‍යිවේදනය තියන මේ ලක්ෂණ මොනමද කියල්. මේ බාහිර සවේදනේ. සන්නිවේදනයේ සිදුවන වාරගණන අඩුවන්න පුළුව. මිලගණන් අහලඇව්වට පස්සේ ආය නැවත නැවත ඇනූම දෙනව ඇරන්නට නැවත නැවත කතා කන වාරගාන අඩුයි. ්‍යාපාරේ ආයතනයේ අභ්‍යන්තරයේ ඇතුළත නම්මොකදන්නේ වාරගණන වැඩවුනම්. ඉතර ඉතර මොන ගැසෙනවන. පනිවිු හොමාරු ට්ටක් ගාල පනිවිඩිටික යයාගණට පුළුවන්. සනිවේදනයේ සිදුවන වාරගණනා අඩුවයි බාහිර පාර්ශ්වයන් බාහිර පුදගලයන් සමඟ. ජවන්නාහා ලබන්න ආතර දුරප්‍රමාණය සාපේක්ෂව වැඩි. ව්‍යාපාරේ ඇතුළත ඉඳගැෙන ගණුදෙනු කරනවාට වඩා බාහිරායතනයක් බාහිර පාර්ශ්වයක් එක ගණුදෙනු කරද්දි එපිහිටන දුර ප්‍රමාණය සාපේක්ෂව වැඩි. අභ්‍යන්තරයට සාපේක්ෂව වැඩි. එ වගේ? ව්‍යාපාරික කටයතු සඳහා මෙන්ම ව්‍යාපාරික තුරතුරු ලබා ගැනීමට මේ බාහිර සනිවේදනය අවශ්‍ය වෙනවා. ව්‍යාපාරේ නිිෂ්පාතිතයන් පිළිබඳ දැනගන්නට නිෂ්පාදනය ගුණාත්මක භාවය පිළිබඳ බාහිර පර්ශ්ුවෙන් තුරතුරු දැගට පුළුවන්. අමුදුරව්‍ය ලබාගැනීමම් පිළිබඳ තුරතුර දැනගන්නට බාහිර සන්නිවේදනය අපට වැදගත්වෙනවා. එහෙනම් ව්‍යාපාරික කටේතු සඳහා වගේම, ව්‍යාපාරික තුරතුරු ලබා ගැනීමටත් අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි දරුවනේ නම් අපි බලමු බාහිර ස්‍යවේදනයේ අපි ක්‍රියාත්මක කරන්නේ කවුරුන් සමඟද කියලා. ගණුදනුකරුවන් බාහිරයෙන්ඉන්නවනේද. එහෙනම් ගණුදනුකරුවන් සමග සැපයුම්කරුවන් සමඟ. බාණ්ඩ ව්‍යාපාරායතනයට දාන්නට එන අපි ව්‍යාපාරයේ විවිධාර් බාණ්ඩ තියෙනවනේ. ගරිතිය එන්න්‍ර පුළුවන් එලවලු තියෙන්න්නට පුළුවන් එහෙමත් නැත්තම් ව්‍යාපාරයේ සිල්ලර බඩු තියෙන්න්නට පුළුවන් මේ සියලුම දේවල් ව්‍යාපාරයට සපයන්නේ එක පාර්ශවයක් නොවෙන්නට පුළුවන්. එනම් මෙ සැපෙවුම්කරුවන් බීමදාන්නට එන වෑන් රද. කිරේ ව්‍යාපාරයට සපයනට එන අය පත්තර සපයන්නට එන අය. කුළු බඩු සපයන්නට එන අය සැපෙවුම්කරුවන්. තොගගා හා සිල්ලෙර වෙලඳ. නියෝජිතයෙන් අප ව්‍යාපාරෙන් ඇවිල්ලා තුගවෙලඳන් අරගෙන යනවා බාණ්ඩ් එකකයන් තුගවශයෙන් ගබඩා කළ තියාගෙන විකුණන්නට සිල්ලර වෙළඳන් කුඩා ප්‍රමාණයන්ගේෙන් අරගෙනය නෝ ඔබ කතාකරාමය ආදියරේදී. එහනම් නියෝජිතයෙන් රජය වෙනක් බාහිරා ඇතන ඔබෙලාබේ මත බදු අයි කර ගැනීමට ආදායම් බදු දෙපාර්ත්මයෙන්. මෙ මේ වගේෙදේ ආය තමයි අප කියන්නේ ාහිර සිදය ඉති ඒ අය ඔබේ බාහිර ස්‍යවේධන පාර්ශෂවයන් වෙනම. එහෙමනම් බාහිර ස්‍යවේදනය සිදුවෙන වාරගණනාඩුයි සංනිවේධනය ජමනු ලබන දුරප්‍රමාණය ගැන බලාගෙන ගියොත් මේ දුරප්‍රමාණය කලින් කතාකරපු අභ්‍යන්තර සංනිිවේදනයට වඩානම් සාපේක්ෂ වශයෙන් දුරප්‍රමාණය වැඩි. මේවා අතරා අපි දකින්නේ පණිමිඩු හෝමාරු කරනවා හඳුනගන්නේ, ගනිදනකරුවන් සැපෙවුම්කරුවන් සිල්ලර වෙලඳන් එවගේ නියෝජතයන් අතර තමයි මේ බාහිර පාර්ශවයන් රැදිලා තියෙන්නේ. එහෙනම් අපි අභ්‍යන්තර පාර්ශවයක් බාහිර පාර්ශවයන් එන දෙක්කම දැන් හඳුන ගත්තා. හොඳයිදරුවනේ එහෙමනං අපි බලමු මේ හඳුනගත්තු කොටස තුළින් ඔබට මේ ප්‍රශ්නයට පිළිතුරක් යොමු කරන්නට පුළුවන්ද කියලා. බාහිර ස්‍යවේදන ක්‍රම දෙකක් නම් කරන්න. බාහිර පාර්ශවයන්ඩ තොරතුරු පාණිවඩා අදහස යවාගන්නට පුළුවන් ක්‍රම දෙකක් අහනවා. එනම් දැන් ඔබට පිළිතුර මතක් පරම ඇති එම් බාහිර සනිවේදන ක්‍රම දෙකක්. බාහිර සනිවිධනය සඳහ යුදෝ ගන්න පුළුවන් අපට දුරකතන ෆක්ස්මල් වගේ තේවල්. හොඳයි ලිපි මේදේවල්. සියල්ලක්ම යොදෝගන්නට පපුළුවන් එ ඔබේ විවැරදි පිතර වට ඕනේ. හොඳයි දරුවනේ එහෙම නම් අපි මේදැන් කතා කරපු අභ්‍යන්තර ස්‍යවේදනය සහ බාහිර ස්‍යිවේදනය කියන කොටස් දෙක අතර තියෙන වෙනස්කම් දෙක වෙන වෙනම අඳුනගන්නට බලමු අපි දැන් හඳුන ගත්තා අභ්‍යන්තර සනිිවේදනය කියන්නමු කක්ද කියලා බාහිර ස්‍යිවේදනය කියන්නේෙ මොකක්ද කියලා හඳුර ගත්තා එහෙමනම් දැන් අපි කතා කරන්නට යනවා මේ අභ්‍යන්තර ස්‍යිවේදනය තියනෙ මොනවද. බාහිර ස්‍යිවේදනය තියනෙ මොනවද මේ දෙක වෙන් කරලා හඳුනගන්නේ කොහොමද කියලා. හොඳයි බලමු අභ්‍යන්තර ස්‍යිවේදනයයි බාහිර ස්‍යවේදනය. එනම් බලමු අපි අභ්‍යන්තර ස්‍යිවේදනය කියලා කිව්වේ මොකටද කියලා. අභ්‍යන්තර ස්‍යිවේදනය කියලා කිව්වේ අපි. ව්‍යාපාරය තුළ විවිධපාර්ශවයන් අතර. ව්‍යාපාරයේ තුළ ඔන්න ව්‍යාපාරය ඇතුළෙත ඉන්න අය. එක්ක අදහස් පණිවිට තුරතුර හොමාරු කර ගැනීමනි කිව්වේ. එහෙනං අපි බලමු මොකක් ද බාහිර සන්නවේදනය කියලා කිව්ව කිය. බාහිර ස්‍යවේදනී කියලා අපි කතා කරේ ව්‍යාපාර ආයතනයක් බාහිර පුද්ගලෙන් හා බාහිර ආයතන අතර. බාහිරයෙන් හමුවන පුද්ගලයෙන් හා අයත්තනා අතර දැන් ඔබට පැහැදිලිද කෙළ බලන් අභ්‍යන්තර සනිවේදනය සහ බාහිර සනිිවේදනය කියන පාර්ශ්වයන් දෙක අතර වෙනස අරකෙදි කතාකරේ අභ්‍යන්තර සනිවේදනයේදි කතාරේ ව්‍යාපාරයේ තුළ විවිද්ධ පාර්ශමය බාහිරේදි කතාකරේ ව්‍යාපාර ආයතනය බාහිර පුද්ගලයන් හා ආයතන සැමඟ මේක බොහොම සරල දෙයක් සමයකෝපට මතක ඇති. එහෙමනං අපි බලමු සං්‍යවේදනයේ සිදුවන වාරගණන වැඩි. අ්‍යන්තරයේදී අපිට වැඩ ටික කරගන යන්නට කතා කරන්නට වෙන වාරගණන වැඩි. තොරතුරු අදහස් විමසන්නට වෙන කෝමාරු කරගන්නට වෙන වාරගණන වැඩි. බාහිර පාර්ශවයන් සමඟ සං්‍යිවේදනයේ සිදුවන වාරගණන අභ්‍යන්තරයට සාපේක්ෂව නම් අඩුයි අපට පැහැදිලෙද දැන් අභ්‍යන්තර සනිිවේදනයේදී, සිදුවන වාරගණන වැඩියෙන් දකින්නට ලැබෙනවා. බාහිර සනිිවේදනයේදී, බහිර පුද්ගලයන් හා ආයතන සමග සිද සනිවේදන වාරගණන සාපේක්ෂ වශයෙන් ැන් මකට සාපේක්ෂ වශයෙන්ද. අභ්‍යන්තර සනිවේදනයට සාපේක්ෂ වශයෙන් අඩුයි. ඉළඟකරුණ තමයි මේ අවන්නාහා ලබන්නා අතර දුර ප්‍රමාණය. අපි කතාකරා, ඔට සරලෝ මතක තියාගන්නට පුළුවන් ව්‍යාපාරයේ තුළක කියන්නේ දුර ප්‍රමාණය හැමතිස්සේම අඩුයි. ව්‍යාපාරයේ බාහිරයෙන් හම්බෙන පුද්ගලයන් හා බාහිර ආයතන කියලකයද්දී මේ තුළින් පණිවිඩේ යැවට දුර ප්‍රමාණය සාපික්ෂ වශයෙන් වැඩිය. මේක තමයි අපි හඳුනගන්න ප්‍රධානම ලක්ෂණ තුන. හොදයි දරුවනේ මේ අභ්‍යන්තර හා බාහිර ස්‍යිවේදනය ප්‍රධාන වෙනස්කම් තුන ඔබට මතක ඇති. පලවෙනි වෙනස්කම් විදියට අපි කතා කර අභ්‍යන්තරකය අදී වශනයෙන් මතකතියාගන්න ව්‍යාපාර ආයතනය තුළ මොන වදමාරු කරන්නේ අදහස් පණිවිඩ තොරතුර. අදහස් පණවිඩ තොරතුරු හොමාරු කර ගැනීම. බාහිර කියල කතා කර අද අපි කතාකරේ ව්‍යාර ආයතනයට පිටින් සිටින බාහිර පුද්ගලයන් වෙන්න අත්පුලුවන්ගේ ඇය බාහිර ආයතන වෙන්නටත්පුලුවන්. එතකට මේ බාහිර පුද්ගලන් හා ආයතන අතරත් රාපේ වචනතුරට එන්නදෑ. මොකක්ද පණවිඩ අදහස් තොරතුරු හෝමාරු කර ගැනීම තමයි අපි කියන්නේ සන්නවේදනය කියල ඇකට මේක තමයි මේ දෙන්නන්ගේ අතරතියෙන ප්‍රධාන වෙනස.ඒ වගේම අභ්‍යන්තරයේදී ව්‍යාපාරයයේ අභ්‍යන්තරයේදී සිදුවන වාර ගණන, විඩවලද වැඩි. හෝමාරු කරන්න වෙන වාරගණන වැඩි. බාහිරයේදී එලියෙන් ඉන්න කට්ටියත් එක්ක ගොඩක් විට සිදුවන වාරගණන සාපේක්ෂ වයෙන්. අභ්‍යන්තරයකට සාපේක්ෂ වශයෙන් කිෙදී අඩුවෙනවා. අනිතික යවන්න අතරතියන දුර්‍රමාණය අ්‍යන්තරයේදී දුරප්‍රමාණය ඇතුළතු මුණ ගැහෙනවනේ එක නිසා දුර ප්‍රමාණය අඩු එහම මතකතියාගන්නට තබට පොලු බහිර යතනයි බහිර. දගල නුයි කියලා කිය අද්දේ මේ දුර ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් වැඩි. හොඳයි දරුවනේ අපි බලමු ඔබට දැන් මේ එක් ආයතනයක් ගත් තම ඒ ආහිතනය තුළ අ්‍යන්තර පාර්ශ්වයෙන් හඳුරගන්නට පුළුවන්ද, බාහිර පාර්ශ්වයන් හඳුරගණට පුළුවන්ද ඒ අය සමඟ පනිවිිඩා අදහස් තොරතුරු හෝමාරු කරගන්නා ක්‍රමයන් වෙන්ට කරලා හඳුරගන්නට පුළුවන්ද කියලා. ්‍යාපාරායතනයක පණිවිඩ තොරතුරු අදහ සෝමාරු කරගන්න හන ඇතුළතකරුත් මොනෝද වෙන්නේ සන්නවේදනය අභ්‍යන්තර සන්නවේදනය එතු අභ්‍යන්තර ස්‍යිවේදනයේදී අපි හැමතිස්සේම හම්මුණේ පාසලක් ගත්වතින් ඇතුළත හම් වෙන්නේ ශිෂ්‍යයෙන් විදුහල්පතිවරුන් ගුරවරුන් මේ අයනේද ඇතුළත ඔබට හමවෙන්නේ ඕහ මේක බාහිරෙන් එන්න පාර්ශවයන්. එලියෙන්ෙන්න්න අයකවද ඔබේදදි මවපියන් ආධශිෂ්‍යයෙන් ඒ වගේ අයනේද එනම් මේ ආයතනයේ පාසලක් කියල හිේතුවත් අභ්‍යන්තර පාර්ශ්වයන්ටිකන්දුරගණෙන ඒ අයට පණිවිඩ හෝමාරු කරණනි කොහොමද කියලා අභ්‍යන්තර සන්න ේද්‍ර මාර්ගයක් දෙකක් ඔබේ මතකේ තියෙන්න්නට ඕනෙද. බාහිරෙන් එන්න පාර්ශවයන් බාහිර පාර්ශ්වයන්ට කෝ‍යාකාරෙන්ට තොරතුරු සපයන් ඕ. ධ්‍යාපනාමාත්‍ය අංශයත් එක් එමනැතම් කුට්ටාශකාරයාලයක්ත් එක්ක පනිවිඩ අදහස්තුරතුරු හොමාරු කරගන්නේ මොන මාධ්‍යන් උපයෝගි කරගනද. මෙන්න අභ්‍යන්තර සන්නිවේදනයයි බාහිර සවේදනයයි. ව්‍යාපාරායතනයක් ගත්තාත් ඒ ව්‍යාපාරායතනවලත් ඒ විදියට ඔබට කරුණු ගුණ කරගාන්නට පුළුවන්. එහනම් ව්‍යාපාරායතනයක් ගත්තත් බාහිරේන්නේ යනට රක්ෂණ සස්ථායිෙක්ක බැංකූ එක් මේ කියන ආයතනත් එක්, දෙනු කරන්නට සිද්ධ වෙන. එනං ව්‍යාපාරායතනයක අභ්‍යන්තරහා බාහිර ස්‍යවේදනය වැදගත්කම මේ වෙනකොට ඔබට අවබෝධවෙන්නට ඇති කියලා හිතන. හොඳයි දරුවනේ හෙමනම් මම ඔබට ඉදිරිපාත් කරන්නට යන අවසාන ප්‍රශ්නයයි මේ. ඔබේ විදුූහලයේ පැවැත්වෙන විශේෂරැස්වීම් වාරයකට. පැමිණෙන ලෙස දෙමවපියන්ට පණිවිඩේ ඇවිය හැකි, මාර්කතුනක් දක්වන්න. දැන් දෙ මවපියන් කියන්නේ අභ්‍යන්තර පාර්ශවේද හි බාහිර පාර්ශවයේ. දැන් ඔබට මතකයි එහිනම් ඔබ උත්තරලියන්නට ඕනේ බාහිර ස්‍යිවේදනය දැ බාහිර සන්නවේදනය ඇසුරෙන් තමයි දැන් ඔබ හඳුරගන්න ඕනේ සන්නවේදන මාධ්‍යයන් කිීපේ. කොහොම දඔබය අම්මට විදුවල්පතිතුමා රැස්සීමක් දැනුම් දෙන්නේ දන්න දෙයක්. මේ පොතේ කරුණනාක්‍රමේ ඔබේ සාමායයේ ජීවිතන් අහලත එයෙන පුංචි ප්‍ර්ණයක්ුවන් කොයි ආකාරයෙන් ද පිහෙනම් දැනුන් දෙන්නේ දුරකතර පණ විඩියක් මගින් දැනුම් දෙන්නත් පුළුවන් ඒක ගුඩාත් දුරට ක්‍රියාපක වෙනවා අඩු. හදිසි අවශ්‍යතාවයක් ඔබන මනාාක්‍රියා කලාපයක් න්න ඔන්න විදහල් පතිතුමාට අක් ගල දුරකතර පණ විඩියකින්දී. මිතනිදි මංගේ ඇහැව ප්‍රශ්ණනයෙන් විශේෂ රැස්වීමක් ෑන. ිෂි ර්තා පොත්තුල ියලයායවන්නට පුළුවන් ලිපියක් සකස් කරල යාවන්නට පුළුවන් දැන්වීම් පත්‍රරිිකාාවක් සකස් කරලා යවන්නට පුළුවන්. හොඳයි දරුවනේ එහෙමනම් අපි අද දවසේ කතා කරා අභ්‍යන්තර හා බාහිර සනිිවේදනයේ ගැන මේ අභ්‍යන්තර සනිිවේදනයේදී, අපිට මුණ ගැහුුණ කොයි වගේ පාර්ශවයන්ද. බාහිර සනිවේදනයේදී අපට හොුණ ගැහුණේ කොයි වගේ පාර්ශවයන්ද කොයි වගේ ආයතනද කියලා, අවබෝධයක් ලබාගත්තා ඒ පණ විඩාදහස් සුවහමාරු කරගන්නේ මුණ මාධ්‍යන් ඇසුරෙන්ද කියලා දැන් ඔබට අවබෝධයක් ඇතයි කියලා හිතන. හොඳයි දරුවනේ එහෙම නම් මේ පාඩමේ තවත් ඉදිරි පාඩමකින්. තවත් ඉදිරියට කොටසකෙන් හමු එෙන බලාපොරොත්වෙන් අධ තවසේ අපි ඔබෙන් සමුගන්නට අය මේ සූදානම් වෙන්න. අුවන්.